තාත්තා රට රස්සාවට යන්නම ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. සුබෝදෑසනක් සියලුම මාධ්‍ය වේදින්න. අද දින විපක්ෂනායක කාර්යාලේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් මේ වෙනකොට මේ රටේ ජනතාව ඉතාමත් අපහසුයෙන් ජීවත් වෙන අවස්ථාවක්. මේ රට මංකොලොත් වුණාට පස්සේ මේ වෙනකොට ජනතාව තමන්ගේ ජීවත් වීම එදිනෙදා ගෙනියන්න අපහසු තැනකට පත් වෙලා තියෙනවා. සමහර අය වේලක් කර වේලක් කන්න. සමහර අයට එක වේලක්වත් අමාරුවෙන් පිරිමහ ගන්න තත්ත්වයක් තියෙනවා. ඒ තුළ තමයි මේ රටේ පාසල් දරුවන්ගෙන් 20%ක් විතර මේ වෙනකොට උදේ ආහාරය නැතුව පාසලට එනවා කියන එක විදුහල් ප්‍රතිවරු සහ ගුරුවරු ප්‍රකාශ කරන්නේ. එතකොට මේ තත්ත්වය තුළ අද බලන්න මේ වෙනකොට ඊයේ වෙනකොට 65%කින් ජලබිල ඉහළට ගිහිල්ලා. දැන් මේ තත්ත්වය තුළ අපි දැක්ක ගිය සතියේට මේ පහුගිය දවස්වල නැවත ඉන්ධන බිල ඉහළ දැම්මා. ඒ වගේම තමයි විදුලි බිල. දැන් මාස කීපෙක ඉස්සලා විදුලි බිල විශාල වශයෙන් ඉහළ දැම්මා. එතකොට මේ තත්ත්වය තුළ මේ රජය අපි අහනවා රජය රටේ ජනතාව ගැන හිතන රජයක්. ජනතාවගේ ආදායම එක පැත්තකින් අහිමි වෙලා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැහිලා ඒ වගේ රැකියා කරන විශාල ප්‍රමාණයකට තමන්ගේ ජීවන වෘත්තිය අහිමි වෙලා තියෙනවා, ආදායම අහිමි වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි ගත්තාම ඉදිරිගීම් ශේෂ්‍රය එහෙම පිටින්ම කඩාවැටලා තියෙනවා. ඒ ඉදිරිගීම් ශේෂ්‍රයේ වැඩ කරපු බාස්ලා ඒ වගේම අත්වැඩ දෙන අය මේ හැම කෙනාම අද රැකියා නැතුව ඉතාම පීඩාකාරී තැනක ඉන්න වෙලාවක තමයි මේ ජල ගාස්තුව 65%කින් වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විදුලි ගාස්තුව වැඩි කරා. ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. ඒතර අපි අහනවා මේ රජයෙන් රටේ ජනතාව ජීවත් කරවන්නද මේ රජය කටයුතු කරන්නේ? එහෙම නැත්නම් ඉන්න තැනිනුත් තව පහලට දාලා වේලක් අර වේලක් කරන රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්නද රජය කටයුතු කරන්නේ කියන එක අපි අහන්න ඕනේ මේ වෙලාවේ රජයෙන්. ඒ නිසා අද ජනතාව ගැන හිතන රජයක් නෙවෙයි අද මේ රට පාලනය කරන්නේ. අපි පැහැදිලිවම කියනවා රාජපක්ෂ පවුල් පාලනය 2019 ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාවගේ ඡන්ද 69 ලක්ෂයක් අරගෙන බලාපොරොත්තු ගණනාවක් ජනතාව තියාගෙන තමයි මේ ඡන්දය ලබා දුන්නේ. නමුත් ටික කාලයක් යනකොට ජනතාවට උරුම වුණේ තමන් හිටපු තැනුත් පල්ලෙහාට වැටිලා බංකොලොත් ආණ්ඩුවක් තුළ ජීවත් වෙන. ඒ බංකොලොත් ආණ්ඩුව තුළ ජීවත් වෙන මේ රටේ 122,000 ජනතාව අද ඉතාම අමාරු තැනකට වැටලා තියෙනවා. ජීවිකාව ගෙනියන්න බැරි තැනකට වැටලා තියෙනවා. එහෙමනම් මේ තත්ත්වය උදා කරපු රාජපක්ෂ පවුල් පාලනය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඒ වගේම එවකට හිටපු මුදල් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ක්‍රියා කරපු ඒ වගේම PB ජයසුන්දර, ඒ වගේම කබ්‍රාල්, මේ අයට මේ අවාසනාවන් තත්ත්වය ඇති කරපු උදවියට අද වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව අරන් තියෙන පියවර මොකක්ද? මුළු සමස්ත රටේම ජනතාව මේ කරපු මේ රට බංගලොත් කිරීම තුළ අද ඉතාමත් අපහසු තැනකට වැටිලා තියෙනවා. ඒක දිනෙන් දින තව තවත් මේ මිල ඉහළ යාම නිසා හැම දෙයකම ජනතාව තවත් ඉතාමත් අමාරු තැනකට වැටිලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ තත්ත්වය තුළ පැහැදිලිවම මේ රටේ ජනතාව ජීවත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ජනාධිපති රට අපි කියනවා. දැන් ඊයේ වෙනකොට වැඩි කරලා තියෙනවා. අපි පැහැදිලිවම කියන රජයට මේ අමාරු වෙලාවේ ජනතාවට අඩු ගානේ වතුර ටිකවත් බොන්න, එහෙම නැත්නම් වතුර ටිකවත් පාවිච්චි කරන්න අවස්ථාව සලසා දෙන්න. මොකද මේ තත්ත්වය කිසිසේත්ම ජනතාවට උහුලන්න බෑ. මොකද විදුලි බිල දැන් වැඩි වෙලා තියෙනවා 100කින් 200කින් සමහර තැන්වල 250කින්. ඒ වගේම දැන් ජල බිලත් 65%කින් වැඩි කරලා තියෙනවා. මේක එකට එකට වැඩි වැඩිවීමක්. ඉතින් මේක දරා ගන්න බෑ ජනතාවට. ඉතින් ඒ වගේම තමයි දැන් බලන්න මේ වෙනකොට රජයේ රෝ දැන් ජනතාවට තියෙන සහන හැම පැත්තෙම ඇහැරිලා. දැන් රජයේ රෝහලට බෙහෙත් ගන්න යන ජනතාව අඩු වෙලා කියලා අපි දැක්ක මාධ්‍ය තුල වෛද්‍යවරු නිතරම කතා කරනවා. ඒ ඇයි හේතුව? අද මේ වෙනකොට මේ රටේ ප්‍රමිතියෙන්තර එහෙම නැත්නම් විෂ බෙහෙත් ගෙනල්ලා අද ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ඒ තත්ත්වය තුල අද ජනතාව බය වෙලා තියෙනවා මේ නිදහස් සෞඛ්‍ය පාවිච්චි කරන්න. අද අපේ රටේ අපි දන්නවා ලෝකයේ දියුණු රටකට ආසන්නව දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය පවත්වාගෙන ගියේ ලංකාවේ.
ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා. අපේ මරණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම තැනට අවිල්ල තියෙනවා. ලදරු මරණ, ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපේ ජීව අපේ ආයු අපේක්ෂාව අවුරුදු 76කට වඩා වැඩි වෙලා තියෙනවා. දකුණු ආසියාවේ කිසිම රටක් මෙච්චර ඉහළට අවිල්ල නැහැ. මේ හැමදේම අපිට ලැබුණේ නිදහස් සෞඛ්‍ය නිසා. අපේ වෛද්‍යවරු, ඒ වගේම හෙද සේවයේ ඇතුළු ඒ රෝහල් කාර්ය මණ්ඩලය, මේ හැම කෙනෙක්ම මේ නිදහස් සෞඛ්‍ය ඉතාමත් හොඳට රටේ ජනතාව ලබා දුන්න නිසා තමයි අපි දකුණු ආසියාවෙන් ඉහළට ආවේ. ඒතකොට ඒ තත්ත්වයට අද මොකද වෙන්නේ? අද නිදහස් සෞඛ්‍ය කෙරෙහි තියෙන විශ්වාසය කඩාවැටලා තියෙනවා. ඉතින් මේකට රජය සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම පිටින් බක් කියන්න ඕන. මොකද මේ වෙනකොට අපි දැක්කා මේ වෙනකොට මේ මේ ජීවිත ගණනාවක් අහිමි වුණා. එදා ඒවට වගේ කියන්නේ කවුද? ඒ නිසා අද මේ தත්ත්වය ඉතාමත් භයානක තැනකට ගිහිල්ලා තියෙනවා. අද රටේ ජනතාවට එදිනදා ජීවිතය ගත කරන්න එක පැත්තේ මුදල් නැතුව ඉන්නවා. එහෙම වුණා, එහෙම එහෙවිච්ච ජනතාවකට තමන්ට රෝගයක් හැදුනාම ඒක දරාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද පෞද්ගලිකාංශයට ගිහිල්ලා බෙහෙත් ගන්න මුදල් නැහැ. රජේ රෝහලට යන්න බයයි, ජීවිත බය ඇති වෙලා තියෙනවා. රජේ රෝහලේ ලබා දෙන බෙහෙත් අරගෙන අපේ ඇස් සන්දුවේයිද අපේ ජීවිතේ නැති වෙයිද කියන තැනට අදපත් වෙලා තියෙනවා.